අපේ අර මස්සින කෙනෙක් හිටිය අංජුව මිනිහා ගියපාර ඉලෙක්ෂන් එකට ඉල්ලුවා මොනවද ඉල්ලුවේ ඡන්දේ හරි හරිතේ ඊට මිනිහා ඡන්දේ ඉල්ලද්දි දවස මාව ගෙන්නුවා ඉතින් මම කතිකයනේ මම ඉස්කෝලේ යන කාලේ නම් මම ඉල්ලුවා මාරු කතිකයා ඉස්කෝලේ යන කාලේ නම් පැලදුනේම කතිකයාගේ දක්ෂකමටද කොහෙද අපේ ඇවිල්ලා මේ මේකට ආයේ ජාතික ජාත්‍යන්තර මට්ටමේ ජයග්‍රහණ ගාපු කොල්ලෝ කතික වලින් හරිද මස්සිනා කිව්වා මෙහෙමයි මස්සිනේ ඕකේ මට හොඳ කතාවක් කළා දීපම් මචං මගේ ස්ටේජ් එකේ ඈ මේ ජනතාවද ගොඩක් එකතු වෙන දවසක අද අපේ නායකතුමාලත් එනවා ඈ මේක මේක මං ගැන හොඳ කතාවක් වෙන්න ඕනේ හරි අනිත් එක මේක වෙලා උත් නෑ මිනිස්සු අඬවන්න ඕනේ මිනිස්සුන්ට මේක හදවතට ෆීල් වෙන්න කතා කරන්න ඕනේ මං ගැන එහෙම ටෝක්ස් ටිකක් දීලා මට ඒව කරන්න බෑනේ මචං උඹට පුළුවන් උඹ ඉතින් කතා කියන්නේ මිනිස්සුන්ට දැනෙන්න මචං දෙයක් කියන ඕන මං ගැන ඇහැට කඳුලක් එන්න ඕන හැමෝගෙම කියලා මං කහරි හරි හරි කියවන්න එපා මම වැඩේ වුණා කියලා හිතා ගන්නකෝ මචං පස්සිනා අම්මා ඒක ඕක මං දෙන්නා වැඩේ ගන්නට තරස්සීම දවස සීම පටන් ගත්තා නායකතුමත් ඇවිල්ලා ඔක්කොම ඇවිල්ලා මං ගත්තා මයික් එක ගන්න සභාවෙන් අසලයි අත ඔසෙම මම අද කතා කරන්න ආවේ අපේ මේ කියලා මිනිහගේ නම කියලා මන්ත්‍රීතුමා ගැන ඇත්තටම මගේ හිතවතුනි තමුන්නාන්සලට කියන්න ඇත්තටම මම පුද්ගලිකව දන්නවා මගේ ඥාතියෙක් නිසා මේ මන්ත්‍රීතුමා තමුන්නාන්සලට කියන්න හරියමං නිින්දක් ගන්න කෙනෙක් නෙමෙයි ඔබ තමුන්නාන්සලා වෙනුවෙන් වැඩ කරනවා හරියමං කෑමක් බීමක් කරන මිනිස්සෙක් නෙමෙයි ඔබ තමුන්නාන්සලා වෙනුවෙන් වැඩ කරනවා මම දැකලා තිනවා මගේ මේ සහෝදරයා gedara ඉන්නෙත් බොහොම ටික වෙලාවයි අනේ ඔබ තමුන්නාන්සලා වෙනුවෙන් වැඩ කරනවා කවුරු වෙනුවෙන්ද ජනතාව වෙනුවෙන් මගේ මේ සහෝදරයා ඔබ තමුන්නාන්සලා විශ්වාස කරනවද මම හොඳටම දන්නවා මේ කතාව කතරගම ගිහිල්ලා නෑ අපිත් ගිහින් නෑ ඉතින් ඔබ තමුන්නාන්සලාට කියන්න මගේ මේ සහෝදරයා සීගිරි ගිහිල්ලා නෑ පොළොන්නරු ගිහිල්ලා නෑ අනුරාධපුරේ ගිහිල්ලා නෑ මේ කවුරු වෙනුවෙන්ද මේ ඔබ තමුන්නාන්සලා වෙනුවෙන් වැඩ කරන්න දවස් ගණන් ගෙදර ගිහිල්ලා නෑ ඔබ තමුන්නාන්සලා වෙනුවෙන් වැඩ කරනවා අවුවේ තෙමි තෙමි වැස්ස වේලි වේලි වැඩ කරනවා ඔබ තමුන්නාන්සලා වෙනුවෙන් අන්න එමය අපේ සහෝදරයා ඔබ තමුන්නාන්සලා වෙනුවෙන් වැඩ කරන්නේ මටත් අඬනවා කියලා බාවන්නේ දුන්නා කොහමද දන්නා ටෝක් එකක් ආයේ ඔබ තමුන්නාන්සලා දන්නවද සිරප්පු දෙකක් ගත්තා මගේ සහෝදරයා සිරප්පු දෙක ලෙල්ලට ගෙවිලා කකුලේ භාගයක් ගෙවෙනකන් ඇවිදිනවා ඔබ තමුන්නාන්සලා වෙනුවෙන් වැඩ කරන්න අයියෝ සංසාර ඉවහන්න දපිප දුනේ දුන්නා අංජුව සුපිරි සුපිරි සුපිරියක් පිළිගන්න මිනිස්සුන්ගේ ඇස් වලින් සටපට සටපට ගාලා කඳුළු කඩාගෙන වැටෙන්න පටන් ගත්තා නේ මගේ ආන්ින්ද මම මේ පැත්තක ඉඳලා මට මෙහෙම නම් අලෙන්සුව ඕකකද වුණත් මට මහමාරිය හැදෙනවා අන්තිමේට ඡන්දෙ තිබ්බා ඔයා කියන්නේ ඡන්දෙ ප්‍රතිඵල ආවා උඩින්ද උඩින්ම කියපාර උඩින් දෙන්නේ මං මේ පාර අපත් නෑ නිබං සිරාවටම පරාදයි එහෙම වෙන්න බෑනේ දීපු ටෝක් වල හැටියට නොඹෙන්නේ දුන්නේ මරත් එක තමයි හිතා ගන්න බැරි පස්සෙ මං ආපහු නිකන් ගිහලා වටේ පිටේ මිනිස්සුන් ගෙන්ටියක් අහලා බැලුවා ඇයි මොකද උනේ කියලා මිනිස්සු ඇවිල්ලා කියලා තියෙනවා මේ මස්තිනාට ඊට පස්සේ ඇත්ත වශයෙන්ම ඔබතුමා අපි වෙනුවෙන් ඔච්චර දුක් විඳින්න එපානේ ඒක අපිට දරා ගන්න බෑ ඔබතුමා ගෙදරට වෙලා ඉන්න ඔබතුමා කන්න නැතුව කෙට්ටු උනොත් ලෙඩ උනොත් කාටද ඒක වේදනාව තියෙන්නේ අපිටනේ ඔබතුමා හරියට අඳින්න නැතුව නාන්න නැතුව ගමන බිමන කරන්න නැතුව ඉන්නකොට කාටද ඒක වේදනාව තියෙන්නේ අපිටනේ ඔබතුමා කතරගම කියලා සීගිරි කියලා අනුරාධපුරේ කියලා පොළොන්නරුව කියලා රවුමක් ගාලා එන්න ඔබතුමානේ නැත්තම් අපිට හරි වේදනයි යන්නේ ඒ නිසා ඔබතුමාම ගෙදරලා එන්න මොකටද දුක් විඳින්නේ අපි අනිත් එක්කෙනාට ඡන්ද දුන්නා ඉතින් එයා කරගත්ත අපිට මොකද අපේ ගමේ නෙමෙයිනේ මට තුමා අපිට දුන්නා උන් දෙයක් කරගත්තා අපිට උඩ ලෙඩ උනාට කමක් නැහැ නේ ඌටේ ටික උනාට අපිට මොකද ඔබතුමා අපේම නියන්නේ ඌ සන්තෝෂෙන් ඉන්නානේ